සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්හදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාධු භික්ඛවේ අට්ඨානමේ තං භික්ඛවේ අනවකාසෝ යං අසප්පුරිසෝ අසප්පුරිසං ජානෙය්‍ය අසප්පුරිසෝ අයං භවಂತಿ අතටපත් වූ නිවන අතහැර ඔබේ මගේ අවබෝධය උදෙසාම මේ සංසාරය බොහෝ කලක් තරණය කොට වදාළ ඒ මහා පුරුෂයාණන් වහන්සේ සම්මා සම්බුද්ධ සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා. දහම් ශ්‍රවණය කරන සියලු සදැහැති පින්වත්නි පින්වතියනි පින්වන්ත දෝනි පුතේ, මොන හේතුවක් නිසාවත් කිසිම මිනිසෙක් කිසිම සත්වයෙක් දිරා යන වේගය අඩු හෝ වැඩි වෙන්නේ නැහැ. අපි වයසට යන මරණය සොයාගෙන යන වේගය වැඩි හෝ අඩු වෙන්නේ නැහැ. පින්වත්නි, ලෝකේ වේගවත්ම ක්‍රියාවලිය අනිත්‍ය ක්‍රියාවලිය බවත් දේශනාවේ තියෙනවා. එහෙත් ඒ වේගවත්ම ක්‍රියාවලිය ඊතරම් වේගවත් බව නොදන්න නිසා ඊටාම හිමීට මේ ජීවිතයේ සුවසේ ගත කිරීමේ නොතිත් උවමනාවක් ඒ සියලු පාර්ශවයන්ට තියෙනවා. පින්වත්නි, ඒ නොමග යාම ඒ මුලාවම තමයි සසර මෙතෙක් බැසගෙන සිටින්නට ඔබට මට උපකාර කළේ. එකී මුලාවෙන් ගැලවීම සඳහා පින්වත්නි අපට ඒ ගැට ගැහෙන්න බැඳෙන්න ගියපු කාලය, මේ සංසාරේ ගැට ගැහෙන්න බැඳෙන්න කොච්චර කාලයක් ගිහින් තියෙනවද අපිට? භාග්‍යතුන් වහන්සේ වදාරනවානේ ඒක පණවන්න බැහැයි කියලා, කෙලවර පණවන්න බැහැයි කියලා. එහෙනම් අපි කියමුකෝ යම්කිසි ගැටයක් දාන්න අවුරුදු 5ක් ගියා නම් ඒක ලෙහන්නත් අවුරුදු 5ක් යනවා කියලා කතාවක් නැහැ. මොකද දහමේ කියනවා මේ අතීතයට ගියත් අපේ ආරම්භයේ පණවන්න බැහැයි කියලා. නමුත් පින්වත්නි, අපේ අවසානේ නැත්තම් අවබෝධය කරා යන ගමන සඳහා භාග්‍යතුන් වහන්සේ මේ පිළිවෙත් පුරන නැත්තම් මේ සතර සතිපට්ඨානයන් වඩන කෙනෙකුට උපරිම අවුරුදු 7කින් මගඵල දක්වා ගමන් කළ හැකි බව කුත්තු ගන්නවා. හැබැයි මේ මොහොතේ පවා ඒ සඳහා කුසල් පිරුණු කෙනෙකුට අවශ්‍ය ඇති බව දේශනා කරනවා. පින්වත්නි, අපිට සංසාර හුරුවකුත් අවශ්‍යයි කියලා මේ හැම දේශනාකම වගේ ඔබට නිතර නිතර කියලා දෙනවා. මේ සංසාර හුරුව භවයෙන් භවය ඇති කරගන්න කුසල ප්‍රතිපදාවේ ඒ අත්දැකීම හැමදාම අවශ්‍ය බවම බුදුදහම අවධාරණය කරනවා. එහෙම නැතුව නැත්තම් මෙච්චර බණ ඇහෙන රටේ කෝ කොච්චර මිනිස්සු ධර්මයේ තේරුම් ගත්තද, කෝ වෙච්ච දෙයක් තියෙනවද කියලා නෑ. නමුත් පින්වතුනි, කෙනකෙනාගේ අභ්‍යන්තරයේ සිද්ධ වෙච්ච පරිවර්තන කාටවත් පෙන්වන්න බෑ. ඒකයි මේ අදත් මේ දේශනාව අහන ඔබ ඇතුලේ වෙච්ච පරිවර්තන ඔබට කියන්න බෑ. මේ දේශනාව කරන මගේ හිතේ ඇති වෙන පරිවර්තන පෙන්වන්න බෑ. නමුත් එක්තරා ඉස්සාවර මට්ටමකදී ඒ සෝතාපට්ටි සකෘදාගාමී අනාගාමී අරහත් වගේ ඉස්සාවර මට්ටමකදී පින්වත්නි ඒක ප්‍රදර්ශනය කරන්න පුළුවන්කම තියෙනවා, ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඉමහාද වී අටුවේහි වී අඩු වෙන බව ගොවියා දන්නාසේ තමාගේ සිතේ කෙලෙස් වල බර, කෙලෙස් උද්වේගයේ අඩුවමින් යන බව, කෙලෙස් නැසන සටනෙහි නිරත පුජ්‍යලයාට දැනෙනවා. එහෙම නැතුව පැත්තකින්දලා බලා ඉන්න මිනිහෙකුට තේරෙන්නේ නැවක එයානම් කියනවා පන්සල් යනවා, බණ අහනවා, වහනකම් කරනවා, කෝ ඉතින් වෙච්ච මිනිහ වෙච්ච දෙයක් තියනවද, වෙනස් වෙච්ච කෙනෙක් ඉන්නවද, හිටියා වගේමයි කියලා කියනවා. පින්වත්නි, ඒක නිසා අපිට මේ අවබෝධය හරි වැදගත්. අද ඔබට කියා දෙනවා සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ එන චූල පුන්නම සූත්‍රය. මේ දේශනාව ඔබට වැදගත් වෙන්නේ, මට වැදගත් වෙන්නේ පින්වත්නි, අපි නිතර නිතර දකින අත්දැකීම් ටිකක් ලිහා ගැනීම සඳහා.
භාග්‍යතුන් වහන්සේ සැවැත්නුවර සමීපයේහි පූර්වාරාමයේහි වැඩ ඉන්නවා. පින්වත්නි, මිගාරමාතු ප්‍රාසාදයේහි වැඩ ඉන්නවා. ඒ විශාකා මහෝපාසිකාව විසින් කරවන ලද, එහෙම නැත්නම් ඇගේ මාමණ්ඩිය වෙච්ච මිගාර සිටුතුමා දුන්නු ගෞරව නාමය ධෝනි ඔබ මගේ අම්මා ලෙස සලකනවා කියලා. ඒ මිගාර මාතා විසින් සකස් කර පූජා කරන ලද පන්සලේ වැඩ හිටියා. පින්වත්නි, දැන් 15ක පොය දවසක රාත්‍රියේ භික්ෂුන් වහන්සේලා වට කරගෙන භාග්‍යතුන් වහන්සේ එලිමහනේ වැඩ ඉන්නවා. එදා මෙන්න මේ විදිහටයි භික්ෂුන් ආමන්ත්‍රණය කෙරුණේ. පින්වත්නි, මම ඊට කලින් කියන්න ඕන, හිතන්නකෝ, අහසේ සඳ දිලෙන සුන්දර රාත්‍රියක කෙලෙස් නැති හිත් ඇති භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වට කරගෙන එලිමහනේ වැඩ ඉන්නකොට ඒ අත්දැකීම හිත කොච්චර වෙනස් කරන්න පුළුවන් අත්දැකීමක්ද? ඒ සුන්දර ස්ථානය, මේ සුන්දර වෙන්නෙම පින්වත්නි, ඒ නිහඬියාව, ඒ නිසංසල බව, ඒ අඩ අන්ධකාරය අපි හිතන් හිටියට කෙලෙස් වඩන්න හොඳයි කියලා කෙලෙස් නසන්න ඊට වැඩිය හොඳයි. මහණෙනි, දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ප්‍රශ්නයක් අහන්න නැතුව තමන් වහන්සේ හිතලා කරන දේශනා. පින්වත්නි, මහා කරුණාවෙන් එහෙම කරපු දේශනා අපට ඕනෑ තරම් හම්බ වෙනවා. මහණෙනි, මේ අසත්පුරුෂයා මේ ඉන්නේ අසත්පුරුෂයෙක් කියලා දැනගන්නවද? ඔන්න මං එකපාරව කියනවා, මහණෙනි, යම්කිසි අසත්පුරුෂයෙක් තවත් අසත්පුරුෂයෙක්ව දැකලා ඒ ඉන්නේ අසත්පුරුෂයෙක්ව කියලා දැනගනීද කියලා අහනවා. පින්වත්නි, නරක මිනිහෙක් තවත් නරක මිනිහෙක්ව අඳුනගනීද? නෑ ස්වාමීනි, එහෙම වෙන්නේ නෝහේ තම්බන්ත, එහෙම වෙන්නේ නෑ ස්වාමී. බොහොම හොඳයි, එහෙනම් මට කියන්න මහණෙනි, මේ අසත්පුරුෂයා අසත්පුරුෂයා බව නොදන්නවා වගේම අසත්පුරුෂයා මේ ඉන්නේ සත්පුරුෂයෙක් කියලා දැනගන්නවද? නෑ ස්වාමීනි, එහෙම දැනගන්නේ. නරක මිනිහෙක් හොඳ මිනිහෙක්ව අඳුනගන්නවද? පින්වත්නි, ඔන්න බලන්නකෝ, නරක මිනිහෙක් නරක මිනිහව අඳුනගන්නෙත් නෑ, නරක මිනිහෙක් හොඳ මිනිහව අඳුනගන්නෙත් නෑ. එහෙමනේ, හොරා කොයි වෙලාවකවත් තවත් හොරෙකුට නිග්‍රහ කරන්නේ නෑනේ. මේ හොරා හිතන්නේ හොරකම කියන එක සාමාන්‍ය දෙයක් කියලා. සල්ලාලයා සල්ලාලෙක්ව, සල්ලාලයා තමන් ළඟ තියෙන වැරදි අනිත් ළඟ තියෙනවා කියලා හිතන එක වෙනම කතාවක්. නමුත් පින්වත්නි, සල්ලාලයා තවත් සල්ලාලයෙක්ව නිර්දෝෂී කරන්න සූදානම් හැම වෙලාවක. අසත්පුරුෂයා සත්පුරුෂ නැති මිනිහා පින්වත්නි හැම වෙලාවෙම තවත් අසත්පුරුෂයෙක්ව දන්නේ නැහැ. මොකද එයාට පුරුදු අසත්පුරුෂ ධර්මනේ. අසත්පුරුෂ ධර්ම හොඳයි කියලා හිතලානේ එයා පිළි අරන් ඉන්නේ. ඒකින්ද නරක මිනිස්සු ඇයි නරක මිනිස්සුන්ට කැමති? එහෙම අහන්න එපා. ඇයි පව්කාරයෝ එකතු වෙලා ඉන්නේ? කුහකයෝ එකතු වෙලා ඉන්නේ? දුෂ්ටයෝ එකතු වෙලා ඉන්නේ? ඇයි යන්නේ මිනිස්සුන්ට එක පේන්නේ නැත්තේ කියලා අහන්න එපා. මොකද බුද්ධ භාෂිතේම තියෙනවා ඒක එහෙම වෙන්නේ නැහැ කියලා. කොහොමද වෙන්නේ නැත්තේ? අසත්පුරුෂයා වඳුන ගන්න තරම් දක්ෂ නැහැ. ඒකත් එකක්. අනිත් එක පින්වත්නි, අසත්පුරුෂයා සත්පුරුෂයා වඳුන ගන්න දක්ෂ වෙන්නෙත් නැහැ. අසත්පුරුෂයා සත්පුරුෂයා වඳුන ගන්න දක්ෂ වෙන්නෙත් නැහැ. මේ ඉන්නේ සත්පුරුෂයෙක් කියලා අසත්පුරුෂයාට දකින්න හම්බ වෙන්නේ නැහැ. පින්වත්නි, මේ ඉන්නේ සත්පුරුෂයෙක් හොඳ මිනිහෙක් කියලා තේරුම් ගන්න හොඳ මිනිහෙක්ම වෙන්න ඕන. නරක මිනිහෙකුට හොඳ මිනිහෙක්ව වැටහෙන්නේ නැහැ. ඒකනේ දැන් ඔය මේ බොහොම අහිංසක, තාම සුන්දර හිත් තියෙන, මෛත්‍රී සාගත මිනිස්සුන්ට නරක මිනිස්සු කරදර කරන්නේ. ඔය සාමාන්‍ය සමාජෙත් තියෙන්නේ නරක මිනිස්සුන් නිසා හැම විටම පීඩා විඳින්නේ හොඳ මිනිස්සුන්නේ කියලා. පින්වත්නි, තමන්ට නිතර උපකාර කරන, තමන්ට මේ ලෝකේ අම්මා තාත්තට වඩා උපකාර කරපු බුදුහාමුදුරුවන්ගේ දේවදත්තට තේරුන්නේ නැහනේ. බිම්බිසාර අප්පච්චිගේ දරුසෙනියස අජාසත්තට තේරුන්නේ නැහනේ. කාශ්‍යප කුමාරයාට ධාතුසේන අප්පච්චිගේ දරු කැක්කම තේරුන්නේ නැහනේ. පින්වත්නි, අසත්පුරුෂයෙක් නම් ඉතින් සත්පුරුෂයෙක්ව තේරුම් ගන්නේ නැහැ. ඒක නිසා නරක මිනිස්සුන්ගෙන් හොඳ බලාපොරොත්තු වෙන්න එපා. දුෂ්ට කුහක දුර්ජන මිනිස්සු තුල ජීවත් වෙමින් ඒ මිනිස්සු ඇයි මාව තේරුම් ගන්න නැත්තේ කියලා මෝඩ ප්‍රශ්න අහන්න එපා. මොකද ඒක ලෝක ධර්මතාවයක්. ඒගොල්ලන්ට එහෙම දක්ෂතාවයක් නැහැ. ඒගොල්ලෝ අසත්පුරුෂයව දකින්නේ සත්පුරුෂයෙක් විදියට. ඒගොල්ලෝ සත්පුරුෂයව දකින්නේ අසත්පුරුෂයෙක් විදියට. ඒගොල්ලෝ තමන්ට කරදරකාරයෙක් විදියට දකින්නේ. ඒගොල්ලෝ චුන්දසෝකර කවදාවත් බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ආවේ නැහැ. මොකද ඔහු බුදුහාඳුර අනුමත කළේ නැහැ. පින්වත්නි, සත්තු මරණ මිනිහා සත්තු මරණ එපා කියන කෙනාව අනුමත කළේ නැහැ. මහණෙනි, අසත්පුරුෂයා කොහොමත් ඉන්නේ අසත් ධර්මයෙන්ම තමයි. අසත්පුරුෂෝ භික්කවේ අසත් ධම්ම සමන්නාගතෝ හෝති. අසත්පුරුෂයා ඉන්නේ අසත් ධර්මයෙන්ම තමයි. නරක මිනිහා ඉන්නේ නරක වැඩවලම තමයි.
ඒ වගේම අසත්පුරුෂයා ආශ්‍රය කරන්නේත් අසත්පුරුෂයෝ. පින්වත්නි එහෙමනේ සමාන දෙයට සමාන දෙය ඇදෙනවනේ, ධාතු ධාතු වශයෙන් එකතු වෙනවා කියලා ධාමි කියන්නේ. ඒකනේ ඒකනේ 이르දි බලයට කැමති හාඳුරුරු සාරිපුත්තයන් වහන්සේ සමග සක්මන් කළාට, දුතාංගපුරණ හාඳුරුරු කාශ්‍යපයන් වහන්සේ සමග සක්මන් කළාට. ඉබ්බන්තු ඒ සමාන සුදුසුකම් ඇති ස්වාමීන් වහන්සේලා මිත්‍රසන්තව කරාට, දුෂ්ටකම් ඇති හිත් ඉබ්බන්තු ස්වාමීන් වහන්සේලාද නොසිටියා නෙමෙයිනේ කාලෙත්. එහෙම දුෂ්ට ගති තියෙන අය දේවදත්තයන් වහන්සේත් එක්ක සක්මන් කරේ. පින්වත්නි සමාන දෙයට සමාන දෙයක් එකතු වෙනවා. දිය දියට පෑහෙනවම තමයි. පින්වත්නි ගින්දර ගින්දරට පෑහෙනවා තමයි. ඒගොල්ලෝ එකට එකතු වෙනවා. ඒගොල්ලෝ හිතන්නේ අසත්පුරුෂ විදිහට, අසත්පුරුෂ චින්තිය හොති. බලන්නකෝ ඒගොල්ලෝ ඔබට ඕන තරම් හම්බ වෙලා ඇති. ඒගොල්ලන්ට අම්මා ඒගොල්ලන්ව ආරක්ෂා කරන්න, ඒගොල්ලන්ව ආරක්ෂා කරනු පිණිස මග බලන් ඉන්න එකත් එයාට හිතෙන්න පුළුවන්. මේ අම්මා මේ අපිට කරදරයක් කරනවා, අපේ හොර අල්ලන්න ඉන්නවා, මේ අම්මාින්ද මොකක්වත් කරගන්න බෑ කියලා. ඒ හිතෙන හැටි පින්වත්. හිතන්නේත් අසත්පුරුෂ විදිහට. පින්වත්නි වැටේ ගහක් තියෙනවා, ඒ ගහ ඉඩම් දෙකටම අයිති. අපි හිතමු එහෙම ගෙදරක් තියෙනවා කියලා. එක ගෙදරක කෙනෙක් කියනවා ඔය ගහ ඕගොල්ලොම ගන්න අපිට එපා කියලා. මොකද එයාට උමනාවක් නැහැ මේ දිරා යන ගහ පදනම් කරගෙන සිත් ඇවුලක් ඇති කරගන්න. ඔය ගහේ ගෙඩිත් ඕගොල්ලොම කඩා ගන්න. එතකොට මේ මිනිස්සයා හිතනවා ඒක කොහොමත් අපිට තමයි ආйти. එයා මෙතන කියන්නෙන්නේ බොරුවට අපෙන් ලකුණු දාගන්න කියලා. එයා ඒ බොරුවට කියන්නෙන්නේ කියලා පින්වත්නි බලන්න හිතන්නේම අසත්පුරුෂ විදියට. ඔබට ඕන තරම් එහෙමයි හම්බ වෙලා ඇති පින්වත්නි හිතන්නේම දුෂ්ට විදියට. ඒ වගේම කතා කරන්නෙත් අසත්පුරුෂ විදියට. අසත්පුරුෂ සාකච්ඡා තමයි තියෙන්නේ. අසත්පුරුෂ සාකච්ඡා තියෙන්නේ. සාකච්ඡා කායික හරි එකතු වුණොත් කාට හරි කරදරයක් කරන්න, කාට හරි ගින්දර දෙන්න, කාට හරි පාඩුවක් කරන්න, මිසක කාටවත් ලාභයක් කරන්න, උපකාර කරන්න නම් කතා කරලම නැහැ. ඔබ දැකලා ඇති සමාජයේ මිනිස්සු ඉන්නව නේද? ඔය මිනිසුත් එක්ක සාකච්ඡා කරන තැන් වලට එනවා, සභාවල වලට එනවා. නිතරම විරුද්ධ වෙන්න විතරයි ඉන්නේ. එහෙම මිනිස්සු ඉන්නව නේද? ඒ වගේම තමයි කතා කරොත් අසත්පුරුෂ කතාමයි කතා කරන්නේ. කරොත් කරන්නේ අසත්පුරුෂ කම්මයි. දකින්නෙත් අසත්පුරුෂ දෘෂ්ටියකින්. දෙනව නම් දෙන දාණයත් අසත්පුරුෂයි. පින්වත්නි ඒ ගැන අපි විස්තර කරලා ඔබට දේශනා කරන්න ඕනේ. අපි බලමු මේ සූත්‍ර දේශනාව කොහොමද මේකට සාධාරණයක් කරන්න කියලා. මොකද මේ කාරණා ටික අපිට ලියා ගන්න එපයි. මාණෙනි කොහොමද අසත්පුරුෂ අසත්පුරුෂ ධර්මයෙන් යුක්ත වෙනවා කියන්නේ? මොන පින්වතුනි භාග්‍යතුන් වහන්සේගේ අර්ථකථනය. අසත්පුරුෂයා ශ්‍රද්ධාව නැහැ. ඇතෙරුවන් ගැන පැහැදීමක් නැහැ. බුදුන් දහම් සංඝුන් ගැන ගෞරවයක් විශ්වාසයක් නැහැ. පැහැදෙන්න උමනාවකුත් නැහැ. පැහැදීමක් ඇති කරගන්නෙත් නැහැ. එහෙමයි ඉන්නවා. ඒ වගේම පින්වත්නි පාපේ පිළිබඳ ලැජ්ජාවක් එහෙම නැහැ. මේ ලැජ්ජාව නැති වෙච්ච දවසට පින්වත්නි ලොකු පාඩුවක් වෙනවා. දැන් හිතන්නකෝ දරුවෝ ලැජ්ජාව නිසා වැරදි කරන්න නැති අය ඉන්නවනේ. ලැජ්ජහේ බෑ මන් අරක වචන කිව්වොත් සෙනගි ඉස්සරහා කියලා. අඩු ගානේ ගේ ඇතුළේ කුණුහරුප කිව්වොත් සෙනගි ඉස්සරහා කුණුහරුප කියන්නේ නැහැ. නැත්තම් දෙපොළෙම කියනවනේ. එතකොට දෙපාරක් පෞසිද්ධ වෙනවනේ. මේ කියන්නේ ගේ ඇතුළේ නරක වචන කියන එක හොඳයි කියලා නෙමෙයි. නමුත් ලැජ්ජාව නිසා එතන ඉන්නවා. සමහර තව කෙනෙක් ගේ ඇතුළේත් නරක වචන කියන්නේ ලැජ්ජයි ගෙදර මිනිස්සු ඉස්සරහා කියන්නේ. අන්තිමට දෙපොළෙන්ම ආරක්ෂා වෙනවා. ලැජ්ජාව හොඳ ಗುಣධර්මයක්. සත්තු මරන්නේ ලැජ්ජ නිසා. නැත්තම් සත්තු මරන රස්සාවක් තියෙනවා, ඒකෙන් ගොඩක් සල්ලි හම්බෙනවා කියලා කට්ටිය කියනවා. ඊනවට බෑනේ පාරවැහැල යන්න ලැජ්ජයිනේ කියලා ඒකෙන් නවතිනවා. පවුපින් ගැන විශ්වාසකින් නෙමෙයි. අපි හිතමු මේ කේලම් කියන්නේ හිතෙනවා, හැබැයි කියලා අහුනොත් ලැජ්ජයිනේ. අන්න ඒ වගේ පින්වත්නි සමහරු හදාගත්ත කාරණා තියෙනවා. ලැජ්ජාව නිසා මට ඒ වැඩේ කරන්න බෑ. ඒකෙන් ඊ ආරක්ෂා වෙනවා අම්මා නිසා, තාත්තා නිසා, ගුරුවරයෙක් නිසා, භික්ෂුවක් නිසා, මේ කවුරු හරි නිසාත් කියලා තමන්ගේ හිතට කියන කතාවම තමන්ගේ ආරක්ෂා වෙනවා. එන ලැජ්ජාව හොඳ ගුණධර්මයක් නේද? පින්වත්නි ලැජ්ජාව නැති වෙච්ච දවසට මිනිස්සු තිරස්චීන වෙනවා. ඒකිනේ කියන්නේ අසත්පුරුෂයා ළඟ ලැජ්ජාවක් නැහැ පාපයට. බයත් නැහැ. ඒ කියන්නේ හතර අපායයි යන්නේම ජනපායක අපිනේ යන්නේ අපි ගිහියම රජුරවන්ට පාඩමක් උගන්ලා තමයි එන්නේ කියලා. මම මෝඩ කතා කී කිය ඒ කරන පව්වල ටික හැමම කරනවා. බය නැහැ. ඒ බය දැකලා නැහැ. පින්වත්නි අල්පශ්‍රුතයි. ඒ කියන්නේ බොහෝ දේවල් අහලා නැහැ. අහලා තිබ්බනම් ඔම කියන්නෙත් නැහනේ. ඒ වගේම කුසීතයි. කම්මැලි. කුසලයට කම්මැලි. අකුසලයට උනන්දුයි. බලන්නකෝ. රැලි වෙනකන් නිදි වරාගෙන හරි කාට හරි විනාශයක් කරන්න, හොරකමක් කරන්න, හානි කරන්න සූදානම්. හැබැයි බණක් අහන්න, භාවනා කරන්න,
උපකාර කරන්න කිව්වොත් ඒකට ඉදිරිපත් වෙන්න ඔහු කම්මැලි වෙන කවුරු හරි බලන්න gederi ඉන්න තමයි කැමතිම යෝජනාවක් කවුරු හරි කළොත් මේ වටින දවසටත් යාළුවොත් එක්ක රවුංග ගහ ඉන්න කැමති හැබැයි ඒ දවසේදී දන්සලකට පින්කමකට එන්න කිව්වොත් ඒක යාට කම්මැලි ඒ වගේම සිහිය නිවැරදි සිහියක් නෑ මුලා වෙච්ච සිහියක් තියෙන්නේ මුට්ටස් සතියෝ පින්වත්නි මුලා වෙච්ච හිතක් තියෙන්නේ පින්වත්නි දැන් ඒ මුලා වෙච්ච නිසානේ හොම් වෙලා තියෙන්නේ සිහිය මුලා වෙලා තියෙන්නේ පින්වත්නි මේ සිහිය කියලා මෙතන අදහස් කරන්නේ අර මේ අපි හිතන් ඉන්න සිහිය කිව්වහම මතක තියෙන එක කියලානේ නමුත් පින්වත්නි මේ සිහිය කියන එක මේ සති කියන වචනෙන් විස්තර කරන්නෙම ඒ මොහොතේ වෙන සිදුවීම මේ ලෝකේ යථාර්ථයට එකතු කර කර බලන්න පුළුවන්කම ඒ සිහිය ඒ බඳු සිහියක් නෑ ඔහු මේ ලාමක දේවල්ද හරි වටින සුන්දර දේවල් විදිහට තමයි දකින්නේ මා මුට්ට සතියෙන් ඉන්නේ දුෂ්ප්‍රඥයි දුප්පඤ්ඤෝ හොති ප්‍රඥාව වැඩිලා නෑ මේ කියන්නේ පින්වත්නි උපාධි තරම් තියෙන්න පුළුවන් නමුත් ලෝකේ ඇත්ත කතා පිළිබඳව අවබෝධය අඩුයි නෑ අඩුයි නෙමෙයි නෑ කියලාම කියන පින්වත්නි අසත් ධර්මයන්ගෙන්ම තමයි ඔය යුක්ත වෙන්නේ මේ විදියටයි අසත් පුරුෂයා අසත් ධර්ම වලින් යුක්තයි කියලා කියන්නේ නරක මෙනිහා නරක ධර්මතා වලින් නරක පුරුදු වලින් යුක්තයි මොන වගේ පුරුදුද ඔන්නෝයි පුරුදු ටික කොහොමද මහණෙනි අසත් පුරුෂයා මාස්ටර් කරනවා කියලා කියන්නේ අහනවා කොහොමද අසත්පුරුෂයන් ආශ්‍රය කරනවයි කියන්නේ අසත්පුරුෂයාට ශ්‍රද්ධාව නැති පාපයට ලැජ්ජ නැති පාපයට බය නැති අල්පශෘත වෙච්ච ගොඩක් දේවල් අහලා නැති කම්මැලි වෙච්ච සීමුලා වෙච්ච අඩු ප්‍රඥාවක් තියෙන මහාන බමුණෝ ඉන්නවද ඒගොල්ලෝ මිත්‍ර වෙනවා දැන් මේ හාඳුනුන්ට නිදේශනා කරන්න ඒක නෙමෙයි මහාන බමුණෝ කියලාම විස්තර කරන්නේ මේක ඔබට සම්බන්ධ කරලා බැලුවොත් ගිහියයි විදියට බලන පින්වත් ඒගොල්ලෝ තමයි එකතු වෙන්නේ මේක අපි කලින් විස්තර කරා ඒගොල්ලෝ එකතු වෙන්නේ බලනකො සමහර විවාහ ජීවිත පළපප පවා අපි දැකලා තියෙනවනේ මේ දුෂ්ට ස්ත්‍රියක් දුෂ්ට පුරුෂයෙක් එක්ක දීග ගිහින් හොරකම් කරන ස්ත්‍රියක් හොරකම් කරන පිරිමියෙක් එක්ක දීග ගිහිලා සැරපරුස වචන තියෙන පිරිමියෙක් සැරපරුස ස්ත්‍රියක් එක්ක දීග ගිහිලා කොහොම ගැලපුණාද දන්නේ දෙකම එකයි පින්වත් මේ සමාන දෙයට සමාන දෙය ගැලපීම අසත්පුරුෂයත් එක්කයි එකතු වෙන්නේ කොහමද අසත්පුරුෂයා අසත්පුරුෂ විදිහට හිතනවා කියන්නේ? මානින්නේ මේ ලෝකේ අසත්පුරුෂයා හිතන්නේ තමන්ට දුක පිණිස. දේශනාවේ කියනවා තමන්ට දුක පිණිස හිතනවා. අනුන්ට දුක පිණිස හිතනවා. තමන්ටත් අනුන්ටත් දුක පිණිස හිතනවා. මේ තමයි අසත්පුරුෂ සිතිවිලි. පින්වත් මේ පීඩාකාරී. තමන්ටත් පීඩා කරගන්නවා අනිත් අයටත් පීඩා කරනවා. මේ අසත්පුරුෂයා කතාවටත් කියන්නේ ඒකනේ. එයා කියනවා මම අපාය යන්නම්කො මං ගිහිල්ලා ඕන දුකක් විඳින්නම්කො දැන් තමන් දුකටපත් කරගන්නත් කැමති. ඒකනේ එහෙම කියන්නේ. එයා නිතරම කියනවා මේ මම ඒ පාඩුව මිදගන්නම් මම දුක් විඳින්නම් මං අපාය යන්නම්. මං ඔය මිනිහව මරලා ඔය මිනිහට ගහලා ඔය මිනිහව පරද්දලා මං ඕන දිහාවක ගියාට කමන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ව දුකටපත් කර ගැනීම පිළිබඳව කැමැත්තක් තියෙනවා. ඒක යටි කතාව තමයි ඔහු ඒ දුක කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති එක. නමුත් පින්වතුනි යම් කිසි ආකාරයක තමන්ව දුකටපත් කරගන්නවා. ඒ වගේම දැන් මං ඕන හිරයක යනවා එහෙම කිය. ඊළඟට අන්නයව දුකටපත් කරනවා. අන්නයව දුකටපත් කළා සතුටු වෙනවා. මම එයාට පාඩමක් ඉගැන්නුවා. ඕන්න දැන් නැත්තරම නැති වෙලා ඉන්නේ. උන අතපය කැපිලා ඉන්නේ. ඕන් දැන් කැපිලා ඉන්නේ. ඕන් දැන් මම හොඳ උගුලක් ඇටෙව්ව දැන් එයා ජොබ් එකිනුත් අයින් කරලා ඉන්නේ. එයා දැන් ඔය හිඟා කකා ඉන්නේ. එයා දැන් ඔය මං එයාව මේ පොලිසියට අරලා දුන්න දැන් හොඳට ගුටි දෙනවා ඇති දැන් ගුටි කකා ඉන්නේ එතකොට එයාව පින්වත්නි දැන් ඒ වගේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කතාවේ පින්වත්නි උපාසකයෙක් මේ ගොවියෙක් උපාසකයෙක්නේ ඒ ගොවියා තමන්ව වෙලාගත්ත පිඹුරට අතේ තියෙන ආයුධෙන් ගහන්න පුළුවන්කම තියෙද්දි ගහන්න තු වෙන්නෝ සිල් සමාදන් වෙලා ඉන්නේ මේ මොකද මේ තමන්ගේ මරණය ඉස්සරහවත් තව කෙනෙක්ව මරා දැමීම අනුමත කරන්නේ නැහැ කියලා. පින්වත් මේක පරමත්ත පාරමිතා ගොඩේ තියෙන්නේ. ජීවිතේ ගියත් සීලෙ බඳින්නේ නැහැ. ඒක ඉතා ඉහළ තත්ත්වයක්. කොහොම වුණත් පින්වත්නි බුදුදහම තියෙන එතන. එහෙනම් ඒබඳු ධර්මතා තියෙන ලෝකෙක අන් අයට රිද්දලා අන් අය අඬද්දී අන් අය විනාශ වෙද්දී සතුට වෙන මිනිස්සු ඉන්නවා. අනුන්ගේ කඳුළු දැක දැක සතුට වෙන මිනිස්සු. පින්වත්නි බලන්නකෝ අද රටේ ලෝකේ යුද්ධ අනිත් රටේ ජනතාව මේ කිසි වරදක් නොකරපු පුංචි දරුවෝ කෑලි කැපිලා අඬනකොට එයයි සතුට වෙනවනේ. මිනි වැටෙනකොට ඒගොල්ලෝ සතුට වෙනවනේ. මොන හිද්ද බලන්නකෝ. ඒ අසත්පුරුෂයන්ගේ හැටි. අනුන්ට දුක පිණිසමයි හිතන්නේ. දෙගොල්ලන්ටම දුක පිණිස හිතන්නේ. කමන්නේ අපිටත් නෑ යාටත් නෑ හොඳ වැඩේ කියනවා. බලන්නකෝ මේ හිතන හැටි.
ඒ වගේම තමයි අසත්පුරුෂ සාකච්ඡාමයි තියෙන්නේ. මොනවද කතා කරන්නේ මේ තමන්ටත් පාඩු කරගන්න ඒවා තමයි කතා වෙන්නේ. මොන පාඩුද මේ කියන්නේ පින්වත්නි? මේ කියන්නේ අපායගාමී වෙන්න කරුණු. එතකොට ඔය මෙලව ගත්තත් පින්වත්නි මද්ද්‍රව්‍ය භාවිතයට දැන් තමන්ටත් මද්ද්‍රව්‍ය භාවිතයේදී හානි වෙනවනේ. ඒනට ඒවට තමයි සාකච්ඡා කරන්නේ. ඒ ගැන තමයි කතාබස් කරන්නේ. කොහොමද අද දවසේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නේ කියලා තමයි බලන්නේ. එතකොට තමන්ට හානි පිණිස කතා කරනවා. අනුන්ට හානි පිණිස කතා කරනවා. අන්න ඇයට කොහොමද ඒගොල්ලන්ට අපි මේ හිංසාව කරන්නේ? කොහොමද එවිනියට බනින්නේ? කොහොමද යාට විරුද්ධව ලියුමක් ලියන්නේ? පින්වත්නි එහෙම සැලසුම් කරනවා. අසත්පුරුෂ සාකච්ඡා. ඊළඟට අසත්පුරුෂ සාකච්ඡා දෙගොල්ලන්ටම හානි කරවයි සිද්ධ කරන්නේ. කොහොමද මහණෙනේ මේ අසත්පුරුෂයා අසත්පුරුෂ වචනමයි කියන්නේ? කියන්නේ බුරු කියනවා නම් අසත්පුරුෂෙක්. කේලම් කියනවා නම් අසත්පුරුෂෙක්. රළු වචන කියනවා නම් අසත්පුරුෂෙක්. ඔහේ දොඩවනවා නම් අසත්පුරුෂෙක්. පේනවා නේද? අසත්පුරුෂ වචන පින්වත්නි පරිස්සමින් නොදැනුවත්තම ඔබම අසත්පුරුෂ ගොඩටමයි වැටි වැටි සංසාරේ ආවේ. වැඩේ කියන්නේ දැන් දැන දැනත් එතනට වැටුනොත්මයි ගොඩක් වැරදි වෙන්නේ. පින්වත්නි අසත්පුරුෂයා මොකද්ද මේ අසත්පුරුෂ කම් කරනවා කියලා කියන්නේ? අසත්පුරුෂ කම්මන්තෝ හෝති. මහණෙනි මේ අසත්පුරුෂයා අසත්පුරුෂයා ප්‍රාණවද කරනවා, සත්තු මරනවා. එහෙනම් සත්තු මරණ මිනිස්සු අසත්පුරුෂයෝ. පින්වත්නි එහෙනම් ඔබට යෝජනා කරනවා තමන්ගේ ශරීරයේ වසන මදුරුවා හෝ මරණ පුජ්‍යලයාටවත් අපිට මේකින් ගැලවෙන්න දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද වචනේ තියෙනවනේ ප්‍රාණවද ප්‍රාණඝාත. පින්වත් මේ වචනේ කියනවා පානාතිපාත. පානාතිපාති හෝ දැන් සත්තු මරනවා, සත්තුන්ට හිංසා කරනවා. පින්වත්නි දැන් සත්ව මාංශ අනුභව කිරීමේ උවමනාවෙන් අද දවල් කෑමට බිලි කොක්කක් අරගෙන වතුර කඩක් ගාව ඒකේ අමුණාපු පණුවෙකුගේ කෑල්ලක් දමාගෙන සිටින මිනිසයා. ඒ පැටළුනාම මාළුවෙක් ලබන සතුටක්. ඔන්න මාළුවෙක් හම්බුණා කියලා. එයා උඩට උස්සලා ගන්නකොට දඟලනකොට ඇතැම් විට දණ්ඩකින් පහර දීලා වද දීලා මේ තමන්ගේ එක වේලක ආහාරය සඳහා මොන්න තරම්නම් ලොකු පීඩාවක්, තව කිසිඳු පීඩාවක් අපට නොකරන සත්වයකට දෙනවද? එකින් අදහස් කරන්නේ අපිට පීඩා කරන අයට වද දුන්නට කමක් නැහැ කියලා නෙමෙයි. පින්වත්නි කොච්චර ම්ලේච්ඡයිද අසත්පුරුෂකමේ හැටි. ඒ වගේම තමයි අසත්පුරුෂයා හොරකම් කරනවා. එහෙනම් කතා දෙකක් නෑ. හොරකමක් කරනවා නම් කවුරු හරි අසත්පුරුෂයෙක් තමයි. වැරදි ලෙස කම් සැප විඳිනවා අසත්පුරුෂයෙක් තමයි. පින්වත්නි මෙන්න මේ විදිහට තමයි අසත්පුරුෂ කර්මාන්ත, අසත්පුරුෂ ක්‍රියාවන් අසත්පුරුෂයා තුළ තියෙනවා කියලා ලෞතුරා බුදුරු විග්‍රහ කරන්නේ. කොහොමද මහණෙනි අසත්පුරුෂයා අසත්පුරුෂ දුෂ්ටි තියෙනවා කියලා කියන්නේ? එයා හිතන නත්ති දින්නම් දන් දුන්නට වැඩන්නේ, ඕ වගේ ඇති ආනිසංසයන්නේ, ඕව තියාගෙන කාපල්ලා, ඕව දුන්නොත් එහෙම තියෙන ටිකක් නැති වෙන එක නෙවෙන්නේ, දෙන මිනිහට තමයි තියෙන ටිකක් නැති වෙන්නේ වගේ අදහස් තියෙනවා. එහෙම මිනිස්සු කොච්චර ඉන්නවද අසත්පුරුෂේ? පින්වත්නි ඒ පූජා පුද පූජාවන් වල විපාක නැහැ. දැන් පින්වත්නි මම ඔය අදටත් කියනවා නේද, දැන් චෛත්‍ය ළඟ, විහාරේ ළඟ, බෝධියේ ළඟ මෙච්චර කෑම කුණු වෙනවා, අච්චර කෑම කුණු වෙනවා, මොන අපරාධයක්ද කී කියා කතා කරන අය ඉන්නව නේද? පින්වත්නි සමහරට ඒ බඳු පූජාවක් කවදාවත් නොකරන තව කෙනෙකු කරන පූජාවකට තමයි මේ ගරහන්නේ. නමුත් පින්වත්නි එයා මේ පූජාව කරන්නේ තමගේ හිතේ බුද්ධ භක්තිය උපදවාගෙන නම්, ධර්ම ගෞරවය උපදවාගෙන නම් බොහෝ විට පින්වත්නි යාම තමයි දුප්පතෙකුටත් දෙන්නේ. මේ දුප්පතෙකුටවත් දෙන්නේ නැති මිනිස්සයා තමයි අර කතාව කියන්නේ. පින්වත්නි බුදු පූජාවල ඒ අයට දුස්සීල ගිහියෙකුට අසරණයෙකුට දෙනකොට ලැබෙන ආනිසංස 1000යි, තිරිසනෙකුට දෙනකොට ලැබෙන ආනිසංස 100යි. එහෙනම් පින්වත්නි සීලාදී ගුණ ධර්ම පිරු උත්තමයන්ට ලෞතුරා බුදු කෙනෙකුට දෙන ආනිසංස පූජාව ආනිසංස එය අනන්ත වූ අප්‍රමාණ වූ ආනිසංසයි. එහෙනම් පින්වත්නි යම් කිසි කෙනෙක් දුගී මගේ ආචකාදීන්ටත් දන් දෙන මනුසෙක් එයින් ලැබෙන්නේ මේ දේශනාවට අනුව භව 100කට නම් ආනිසංස 100යි නම් අනන්ත අප්‍රමාණ වූ ආනිසංස ප්‍රාර්ථනා කරගෙන ඒ ගමන් ඔහු ප්‍රධාන කොට සලකනවා භාග්‍යතුන් වහන්සේට තන්තෙනි. ඔහු ඒ වෙනුවෙන් බුදු පියාණන් වහන්සේ නැති කාලෙත් සිත්පිත් නැති බෝධිය ළඟ, සිත්පිත් නැති වෙහෙර ළඟත් ඒ පූජාව කරනවා. තමන්ට ආනිසංස ලබන්නේ. ඔක භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියත් වැඩ හිටින් නැතත් තමන්ට ලැබෙන ආනිසංස එකයි නේ. මොකද මේක දකින්න බැරුව දීමේ ප්‍රතිඵල නැහැ, පූජාවල ප්‍රතිඵල නැහැ. එතකොට මේ පව්පින් එහෙම එකක් නැහැ, ඒ බොරු කතා. එහෙම කියන මිනිස්සු ඉන්නවනේ පව්පින්ක් කියලා ලෝකේ නැහැ. ආය මේ ලෝකේ කියලා අමුතු එක්කුත් පරලෝක කියලා එකකුත් නැහැ, දෙකම එකයි, මේකෙන් පස්සේ ඔක්කොම ඉවරයි. එහෙම කියන මිනිස්සු ඉන්නව නේද? පින්වත්නි මතු භවයේ පේන්නෙත් නැහැ, මේ මිනිහට පෙර භවයේ පේන්නෙත් නැහැ. දැන් එහෙනම් හාමුදුරුවෝ කොහොමද කියන්නේ මතු භවයේ තියෙනවයි කියලා? හොඳයි ඔබ කොහොමද නැහැයි කියලා කියන්නේ? පින්වත් මේ දෙකෙන් කොකට වඩාත් පිළිගන්න පුළුවන්? දැන් හිතන්නකෝ හැමදාම සත්තු ඉපදිනවා. මේ මොහොතක් ගානේ මේ පුංචි බිත්තරවල පවා දවසකට ජීවීන් කොච්චරේ
එකතු වෙනවාද? පින්වත්නි, මේ ජීවීන් මරණයෙන් මතු තව තැනකට යනවාද නැද්ද කියන එක සම්බන්ධයෙන් බුදුදහමේ බොහොම පුළුල් විස්තරයක් තියෙනවා. ඒක මතු උපදින නෝනද තියෙන දවසට ඊටාම හොඳින් පේන්න පටන් ගන්නවා. ඉතින් පින්වත්, මේ දේශනාව ඇතුළේ තියෙන කතාවට පහර දෙන්න අපිට පුළුවන් කමක් නැහැ, සාධාරණ අයිතියක් නැහැ. මොකද අපිට ඒ පිළිබඳ දකින්න අතීන්ද්‍රිය ඥානයක් නැති නිසා. අදටත් පුනරුත්පත්තිය කතා කරන දරුවෝ හිම ඉන්නවනේ. නමුත් අපි කියමුක අරගොල්ලෝ කියන විදිහට ඒවත් මොකක් හරි වැරදි කතාවක් කියලා. භාග්‍යතුන් වහන්සේ අපිට හිතන්න විමසන්න නිදහස දුන්නා. පින්වත්නි, කර්මයේ කර්මඵලයේ විශ්වාස කරගෙන කරන පින්කම මහත්ඵල බවත් දේශනා කරනවා. අම්මා කියලා කෙනෙක් නැහැ. අපිව හදාගත්තේ ගුල්ලන්ගේ උමනාවට හදාගත්තනම් කන්න දෙන්න ඕනේ, උගන්නන්න ඕනේ වගේ හිතනවා. තාත්තා නැහැ කියලා හිතනවා. පින්වත්නි, අසත්පුරුෂයාගේ හැටි. සත්පුරුෂයා බුදු පියාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දින හතක් ගිහි කාලේ තමන් තුරුළු කරන් හිටපු ආදරණීය අම්මාට කළගුණ සලකන්න දෙව්ලොවට වැඩම කරලා ධර්මයේ දේශනා කරලා ලෝකෙට පේන්න මනුලොවට වැඩිය කතාව. පින්වත්නි, ඒ සත්පුරුෂයාණන් ලෝකේ උතුම් සත්පුරුෂයාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දුන්න පණිවිඩය සත්පුරුෂයෝ අම්මා තාත්තට ගරහන්නේ. ආයේ උපදින සත්වයක් නැහැ කියලා කියන්නේ නැහැ. අසත්පුරුෂයෝ තමයි එහෙම කියන්නේ. මෙලොව පරලොව ගැන ඇත්තම කතාව තේරුම් අරගෙන ප්‍රකාශ කරන යහපත් වූ පිළිවෙත් පුරන මේ පැවිද්දෝ මහාන බමුණෝ නැහැ කියලා සමහරු කියනවා. පින්වත්නි, ඒ තමයි අසත්පුරුෂ දැක්ම තියෙන අය. එයා හිතන් ඉන්නේ එහෙම තමයි. මොකද්ද මේ අසත්පුරුෂ දාන දෙනවා කියලා කියන්නේ? මහණෙනි, එයා අසත්පුරුෂ චින්ති, අසත්පුරුෂ මන්ති. අසත්පුරුෂවයි හිතන්නේ, අසත්පුරුෂවයි සාකච්ඡා කරන්නේ. ඊළඟට දේශනා කරනවා අසත්පුරුෂව අසක්කච්ඡන් දේති, අසත්පුරුෂ දානන් දේති, අසහත්තා දේති, අචිත්ති කත්වා දේති, අපවිද්දන් දේති, දානන් දේති, අනාගමන දිට්ඨිකෝ දානන් දේති. මොකද්ද මේ කියන්නේ? අසත්පුරුෂයා සකස් කරන්නේ නැතුව දන් දෙනවා. පිළිවෙලක් නැහැ, ගෞරවයක් නැහැ. නොසක්කසා දන් දෙනවා. ගෞරවෙන් දන් දෙන්නේ අර මේ මොකද යාට ඒ ගැන පවුපින් ගැන විශ්වාසිකුත් නැහැනේ. ධර්ම දානයක් දුන්නත් ධර්මාසනයක් පිළිවෙලට සකස් කරන්න මොකක් හරි පුටුවක වැඩ ඉඳගෙන බණ කියයිනේ, බණ ඇහෙනවනේ. එතකොට වගේ හැඟීමක් තමයි යාට තියෙන්නේ. ඒ සකසා ඒ බාහිර වශයෙන් කරන ගෞරවණීය බවත් එහි ආනිසංස වැඩි වීමට උපකාර වන බව විශ්වාස කරන්නේ පිළිගන්නේ නැහැ, දන්නේත් නැහැ. තමන්ගේ අතින් දන් දෙන්නේ කාට හරි කියලා ඔන්නක දෙන්න, ඔන්නක පූජා කරන්න, ඔන්නක කරේට දෙන්න. පින්වත්නි, තමන්ගේ අතින් දීමක් ගැන බුදුහාම කතා කරනවා. ගෞරව කරන්නේ. පින්වත්නි, දැන් ඔය දානි පිළිගන්න කෙනා, දැන් දානි දෙන කෙනා විතරක් නෙමෙයි පිළිගන්න කෙනත් මෙතන වැදගත්නේ. සීලාදී ගුණධර්ම පුරුණු උත්තමයන්ට දන් දීමේ ආනිසංස වෙනයි, දිනින්දන්ට දීමේ ආනිසංස වෙනයි, සත්තුන්ට දීමේ ආනිසංස වෙනයි, මෙහෙම කතා ගොඩක් තියෙනවා කියලා අපි කලින් මතක් කරන්නේ. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ දන් දෙනකොට ගෞරව බොහොමඟට දන් දෙන්න ඕන. පින්වත්නි, ඔබ දැකලා ඇති එහෙම ගරු බුහුමන් නැතුව පින්වත්නි යාචකයෙක්ටවත් නිකන් බැනලා දොස් කිය කියා දෙන දාණය නොදුන්නට කමක් නැහැ. මොකද අකුසල් ගොඩකුත් කරගන්නවනේ. දීමේ ආනිසංස ඇති. හැබැයි මේ අකුසල්නේ පුරවගෙන තියන්නේ යාට දොස් කියලා. දෙන්නම් වාලේ දෙනවා. බලන්නක පැරන්නෝ මේ අපේ සංස්කෘතිය ඇතුලේ දන් කද සුදු රෙද්දෙන් වහගෙන ගෞරවෙන් අරන් ගිපු හැටි, දන හිසෙන් පහතට දානේ භාජනයක් එල්ලන්නේ නැතුව ගෞරව කරපු හැටි. පින්වත්නි, බුදුන්ට සංගම් උදෙසා පිළියෙල කරපු මේ ආහාර පාන පොලට පවා ගෞරව කළා. ගෞරව කරන්නේ අයින් කරන්න ඕනි හින්ද දෙනවා. එහෙම මිනිස්සු ඉන්නවනේ දැන් ඔය කබල් දේවල් ගෙදර තියෙන විසි කරගන්න විදිහක් නැතුව ඉන්නවා. කාට හරි ඒවා ගෙනියන්න කියනවා. ගෙනියන්න කිව්වට කමක් නැහැ. නමුත් එයා හිතන් ඉන්නවා ලොකු දානයක් දුන්නයි කියලා. අපවිත්‍ර දේවල් දෙනවා. ඒ වච්චර වැදගත් දේවල් නෙමෙයි. පින්වත්නි, දැන් දානයක් උනත් දැන් අපි මෙහෙම හිතමුකෝ, යම්කිසි රෝගියෙක් ඉන්නවා. එයාට අපහසුයි. එයාට අපේ ගෙදරට එන්න අපහසුයි. හැබැයි අපි එයාට ආරාධනා කරනවා අපේ ගෙදරට එන්න දානේ කැම බාර ගන්න කියලා. අපි හිතමු එයා ගොඩක් අමාරුවෙන් ඉන්නේ. හැබැයි ආව අපි පැය ගාණක් වාඩි කරලා තියාගෙන එයාට සංග්‍රහ කරනවා. ඒක එයාට වදයක් නේ. එතකොට ඒක පිනක් නෙමෙයි. පින්වත්නි, ඒ විතරක් නෙමෙයි, විපාක ලැබෙනවා කියලා හිතාගෙන නෙමෙයි දෙන්නේ. දැන් ගොඩක් සමහර අය ඉන්නවා පන්සල් වලට දන් දෙන්නේ. අර පන්සලත් එක්ක තියෙන දායකකම රැක ගන්න, හිතවත්කම රැක ගන්න, ගෙදර ආගමික කටයුත්තකදී ස්වාමීන් වහන්සේගේ සක්‍රීය දායකත්වය ලබා ගන්න, සමාජය තුළ ඉස්මතු වී පෙනෙන්න, නැතුව මේ පව්පින් විශ්වාස කළා නෙමෙයි, කර්මයේ කර්මඵලයේ විශ්වාස කළා නෙමෙයි, කුසලයේ පිළිබඳ ගෞරවයකින් නෙමෙයි. පින්වතුනි, එහෙම දන් නොදුන්නත් ඔහුට හානියක් නැහැ. නමුත් පින්වතුනි, එයා ගෞරව කිරීම ඇතුළෙත් ඔහුට හානියක් තියෙනවා. වැරදි දැකීමක් තියෙන්නේ. මොකද මිත්‍යා දෘෂ්ටිය පාපයක්නේ. දැන් දෙන එකට යාට ලැබෙයි. එහෙම දැකීමකින් හරි දෙනවනේ. දෙන එකට විපාක තියෙයි. නමුත් මිත්‍යා දෘෂ්ටිය බරපතලම කුසලේනේ. ඊට සාපේක්ෂව ඔහුට බරපතල දුක් විඳින්න තියෙනවා. මේ විදිහට අසත්පුරුෂ දාන දෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ විදිහ තමයි පින්වත්නි අසත්පුරුෂයන්ගේ කතාව.
මහණෙනි මේ අසත්පුරුෂෝ මෙබඳු මට්ටම් ඇතුව ජීවත් වෙලා මෙහෙම මිනිස්සු මරණින් මත්තේ අසත්පුරුෂෝ යන්න ඕන තැනක් තියෙනවනේ එතෙන්ට තමයි යන්නේ එක්කු නිරය නැත්තම් තිරිසන් අපාය ওই දෙකෙන් එකට තමයි යන්නේ පින්වත්නි පේනවනේද අසත්පුරුෂයෙක් යන්න පුළුවන් ඉස්සන දෙකක් ගැනයි මේ සූත්‍රය සඳහන් වෙන්නේ අපාය හතරක් තියෙනවනේ ප්‍රේත ලෝකෙත් තියෙනවනේ එතකොට අසුරුනිකායත් තියෙනවනේ හැබැයි මේ දේශනාවේ කියනවා කාච බික්කිව අසත්පුරුසානම් ගති නිරයෝවා තිරච්ඡාන යෝනිවා අපාය හරි නිරය හරි තිරිසන් අපාය හරි එහෙනම් ওই දෙකෙන් එකට තමයි ඒගොල්ලන්ට යන්න තියෙන්නේ පින්වත්නි එහෙනම් බලන්න මේ සංසාර කතාව මේ විශ්වයේ නීති අපි හිතනවට වඩා කොච්චර වෙනස්ද ධර්මය අහන කෙනෙකුට නම් හිතේ නෑ අපි හිතන විදිහම තමයි ඔය මම හිතන විදිහට තමයි ඒ තියෙන්නේ කියලා සත්පුරුෂ පුජ්‍යලයන් බවට පත් වුණාම සත්පුරුෂයන්ගේ ගති ලක්ෂණ සහ දැන් ඔය කියපු කාරණා ටිකම සත්පුරුෂයන්ගේ පැත්තට දාලත් මේ සූත්‍ර දේශනාවේ තියෙනවා. ඉතින් ඔගේ අනිත් පැත්ත හිතා ගන්න පුළුවන්නේ. මං හිතන මං අමුතුවෙන් එක විස්තර කරන්න අවශ්‍ය නැහැ කියලා. කොහොම වුණත් පින්වත්නි සත්පුරුෂයෙක්මයි දුගතියෙන් ගැලවෙන්නේ. සත්පුරුෂයෙක්මයි සුගතියේ උපදින්නේ. සත්පුරුෂයෙක්මයි ආර්ය සත්‍ය අවබෝධය සාක්ෂාත් කරන්නේ. ඒ සඳහා ඔබට මේ උතුම් ධර්මානුශාසනාවත් උපකාර වේවා කියා ප්‍රාර්ථනා කරමි.